ඉතින් මේ එලිමහනේ තමයි මෙයාලව දාලා ඉන්නේ. එලිමහනට දහලා එලිමහනට යක්කලා දාලා ඊට පස්සේ අපිට ගන්න ඉතින් තවත් දොරක් දේවල් ඉස්සර ගන්න යනවා කියලා ඉස්සරහ. අපි වෙන කොට කූඩුවක් ඇතුළට ගිහිල්ලා. එන්නේ ඉතින් කූඩුවක් ඇතුළට. එතකොට එතනින්ම බොහොම සරලව පේනවා අපිට මේ කෑම වියදම එහෙම නැත්නම් මේ ආහාර වලට යන වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන් නම් මේ ස්වභාවික විදිහට මේ මේ හරි දේවල් ටික කන්න දීලා අපිට පුළුවන් මේ ගම්බිත්තරේ කියන එක පාම්බිත්තරේට වඩා අඩු මුදලකට හදාගන්න. සමහර කට්ටිය හිතන්න පුළුවන් මේක ගාහදි උත්තුම ගඳ ගන්න පටන් ගන්නවා මේ ඉන්න බෑ මේ කුල්බිටි ගඳයි එහෙම කියලා කියනවනේ. ඉතින් ඒගොල්ලන්ටත් අපි කියන්නේ අපේ මේ හරියට මේ ක්‍රමවේද ටික ඉගෙන ගත්තොත් එහෙම දැන් මෙතන ඉන්නවා මම හිතන්නේ වාට උනත් එහෙම ඉන්න බැරි ගඳක් මොනවත්වත් එහෙම කරන්න නෑ මෙතන සත්‍යපසී ගන්න මෙතනත් තියෙනවා. මොමිලේ ආරම්භය සඳහා පැටව් 10ක් දෙන්නත් අපි තීරණය කරා. ඉතින් ප්‍රධානම දෙයක් කියනවා මේ ගොඩක් ගැටි සත්වදන මේ කුල්ල මේ කිලි වදන බිත්තර ගන්න නමුත් බිත්තර දාන්න හරියට දැනක් නැහැ. ඉතින් ඒකට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පළවෙනිම ප්‍රතිඵලය යාලට ගන්න විදියක් නැහැ. එක්කනේ අඟල් 4 වගේ දැල නේද ඉන්නේ. අන්න කූඩුව ඊට පස්සේ මේක ගෘහ ව්‍යාපාරයක් ඇටිට මේක හැමතැනම පැතිරලා ගියොත් මම දන්නා මට සමායට ඔයා කියන වගේ බඩේ පාරක් වදින්න පුළුවන් මොකද මාත් මහා පරිමාණ විදියට සතු වදන කෙනෙක් ඒ වුණත් මම කල්පනා කරන්නේ මේ වෙලාවේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මේ රටේ විශාල පෝෂණ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ආයිබෝන් වලට ඔන්න ඉතින් අපි අදත් අලුත් වීඩියෝයක් කරගෙන ආවා අවිලෙන්නේ තුරුණෑගලට තුරුණෑගල ලෙස්ලිස් ඇග්‍රෝ ආයතනේ ඉතින් ඒ ආවේ ගම් කුකුල් පාලනය ගැන ගොඩක් ඇල්මත් දක්වන අය ඔයාලට ඒ ගම් කුකුල් පාලනයේදී ආහාර වල ලොකු වියදමක් කියන්නේ නැතුව ඒ ආහාර කොහොමද සපේ ගන්න ඒ වගේම මෙයාලා කොහොමද බලාගන්නේ ඒ සියලුම කියන සියලුම දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න ඉතින් ඔයාලට පේනවා ගම් කුකුල් ලොකු කිලියෝ ඉන්නවා කිකිලියෝ ඉතින් කිකිලියෝ 100ක් විතර මේ කුඩු ඉන්නවා ඉතින් මෙයාලා බලාගන්න කොහොමද එතකොට මේ වගේම ලොකුම ඉඩක නැතත් සාමාන්‍යයෙන් ගෙදරක අවශ්‍යතාවය සපුර ගන්න ඒ කියන්නේ බිත්තර අවශ්‍යතාවය ගෙදරක සපුර ගන්න පුංචි ඉඩක කොහොමද මෙයාලව නිවැරදිව බලාගන්නේ එතකොට මෙයාලට කොහොමද කෑම දෙන්නේ ඒ කියන සියලුම දේවල් අපිත් එක්ක බෙදාගන්න ඉන්නවා ලෙස්ලේ ඉතින් අපි ලෙස්ලේත් එක්ක ගිහිල්ලා කතා කරලා බලමු කොහොමද මෙයාලව බලාගන්නේ එතකොට මහා පරිමාණයෙන් ඔයාලා සාමාන්‍යයෙන් ටිකක් ව්‍යාපාරික මට්ටමින් කොහොමද හදාගන්නේ ඒ ඊට අමතරව ඔයාලා කොහොමද මේ සාමාන්‍යයෙන් සත්තු කීප දෙනෙක් හදාගෙන බිත්තර අවශ්‍යතාවය ගෙදර සපුරගන්නේ ඒ කියන දේවල් ටික. ඉතින් වීඩියෝ එක ගන්න කලින් මතක් කරන්න අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අද දින රතුබානේ subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න. අපි බලමු කොහොමද මේ ගම් කුකුල්ලු ගෙදරක හදාගෙන බිත්තර ටිකක් ගෙදරම හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ගම් කුකුල් පාලනයේදී වගේම කුකුල්ලු පාලනය කරන්නේ ගොඩක් දේවල් සමහර අය ගොඩක් දන්නේ නැහැ. ඉතින් ඒ නොදැනුවත්කම හින්දම මේ ගම් කුකුල් පාලනයේට ගොඩක් අය යොමු වෙන්නේ. ඉතින් අපිත් එක්ක අද ඉන්නවා ලෙස්ලි ඇග්‍රෝ ආයතනයේ ලෙස්ලි අයියා. ඉතින් ලෙස්ලි අයියාගේ තියෙන දැනුම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න තමයි යන්නේ. අපි ඉස්සරම ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඉතින් ලෙස්ලි අපිට කියන්නකෝ දැන් ගොඩක් වෙලාවට කට්ටිය කැමති දැන් බිත්තරයක් ගෙදර හදාගෙන කන්න දැන් බිත්තර ගණන් නැත්තරම. ඉතින් එහෙම ඉන්නකොට හැබැයි බයයි. මොකද මේ ගම් කුකුල් පාලනයට යන්න නැත්නම් ගෙදරක කුකුල් ඇති කරන්න බයයි සත්තුන්ගෙන් කරදර වෙනවා. එතකොට වියදම් වැඩි කෑම දැන් දෙන්න අමාරුයි. ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි බිත්තර ගණන් ගිහිලා තියෙන්නේ. ඉතින් කියන්නකෝ අපිට මෙහෙම ගෙදරක ඇති කරනවා නම් මෙහෙම පාඩුව නැත්තම් කොහොමද මේ මෙතර වියදම් කරන්නේ නැතුව කුකුල් පාලනය කරන ක්‍රමයක් තියෙනවා කියලා ඔබතුමා කියවා. එහෙමයි සාමාන්‍යයෙන් දැන් අපේ ලංකාවේ ඉන්න ගම් කුකුල්ලු මේ දිනු කරගෙන ආවා. එතකොට 1970 ගණන් වලින් පස්සේ විවෘතාතිගේ එද්දි පිටරටවලින් මවසතු ආරණ්‍ය කරන පටන් ගත්තා. ඒකත් එක තමයි මේ ලංකාවේ තිබුණ මේ ගම් කුකුල්ලු හදනවා කියන එක මේ අපෙන් ඈත්තිලා ගියේ. නමුත් ගම් බිත්තරය කියන එකේ අපි දන්නවා මේ ඒගොල්ලෝ ස්වාභාවිකවම ඇහිඳගෙන කාලා මේ ඒ විදිහට හදන එකක් ඉඳ අපිට දන්න එක 100%ක්ම ස්වාභාවිකයි කියලා. නමුත් ෆාම් සත්තු හදද්දී අපිට යම් සිදුවිය කෘතිම දේවල් දෙන්න වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කරන පෝෂණය දෙන්න අපිට ධාන්‍ය වර්ග ඊට පස්සේ එක එක බෙහෙත් වර්ග විටමින් වර්ග වෙනම දෙන්න වෙනවා. නමුත් ගම් කුකුල කියන එක නම් සම්පූර්ණ එයාගේ අවස්ථාවේ අරගන්නේ මේ සාමාන්‍ය පරිසරයෙන් මේ සබහා ධර්මයෙන්ම. එතකොට අපි කල්පනා කරුවා දැන් මේ තියෙන ප්‍රශ්නත් එක දැන් පහුගිය කාලේ කොරෝනා හින්දා එක කාලයක් මවසත්තු ගේන්න බැරුව ගියා. ඊට පස්සේ කොරෝනා හඳුනන පස්සේ ඩොලර් නැති හින්දා මවසත්තු ගේන්න බැරුව ගියා.
එතකොට අපි මේ ලංකාව ස්වයංපෝෂිතයි කියලා කිව්වට අපි ඇත්තටම ලංකාව ස්වයංපෝෂිතම අපි යම්කිසි යැපෙන මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ අපිට රටින් මෞසත්වාවය නැත්නම් මෙහෙ නිෂ්පාදනය නැති වෙනවා. ඒකට බිත්තර වලට පුරගන. ඉතින් අන්න එහෙම නොවෙන්න අපි කල්පනා කරුවා මේක අපි මේ ආපෝසරයෙන් මේ දේශීය ගංකුළු කියන එක දිනු කරලා අරගෙන මේ ඒගොල්ලන්ගෙන් අපි නිෂ්පාදනය කරගත්තොත් එහම අපිට පුළුවන්කම තියෙනවා ආපෝ වර ප්‍රශ්නෙට අපි කාගින්වත් යැපෙන්නේ නැති ජාතියක් වෙන හැටියට පත් කරගන්න. මට මෙහෙම ප්‍රශ්නයක් එනවා ලිස්ලේ. දැන් සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ දැන් කට්ටිය දැන් ෆාම් කුකුල්ලු ඇති කරනවානේ බිත්තර වලට. ෆාම් කුකුල්ලු ඇති කරන්නේ වැඩියෙන් බිත්තර ගන්නනේ. දැන් ඒකනේ බලාපොරොත්තු. එතකොට දැන් ගම් කුකුල්ලන් ගම්පුලන් මේ ෆාම් කුකුල්ලු වගේම බිත්තර ගන්න. ඒක දැන් මෙහෙම සරලව හිතන්නකෝ දැන් අපි වැඩියෙන් වියදම් කරලා අපි අනිවාර්යයෙන්ම ෆාම් කුකුල්ලකට වැඩියෙන් වියදම් කරනවා. වැඩියෙන් වියදම් කරලා වැඩියෙන් බිත්තර ගත්තත් එහෙම නැත්නම් අපි ගම් කුකුල්ලු හදන්නේ මොකද්ද? එතකොට අපි ඒක දි කරන්නේ අඩුවෙන් වියදම් කරනවා. ඒ කියන්නේ අපි මේගොල්ලන් එළියේ ඇටලා කන්න දෙනවා ස්වභාවික විදිහට කන්න දෙනවා. එතකොට අපිට මේ කෑම වලට යන වියදම අඩු වෙනවා. ප්‍රධානම දේ තමයි මේ සත්ත්ව පාලනයේදී ආහාර සඳහා යන වියදම. විශේෂයෙන්ම කුකුල් පාලනයේදී. එතකොට මේ ඒක අපිට අඩු කරගන්න පුළුවන් නම් නමුත් ප්‍රොඩක්ෂන් එක පැත්තේ අපි තුමු නිෂ්පාදනය කියන දැන් අපිට සාමාන්‍ය ෆාම් සත්තුන්ගෙන් උපරිම 95% වෙනකන් නිෂ්පාදන මට්ටමක් ගන්න පුළුවන් දවසකට දාන නිෂ්පාදනය. නමුත් අපි පෙන්නලා තියෙනවා මෙතන අපි කරලා තියෙනවා අපිට ස්වාභාවික විදිහට ඒගොල්ලන්ට අවශ්‍ය කරන පෝෂණය දුන්නොත් 70-80% වගේ ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් අර කෑම දෙන වියදමෙන් තුනෙන් පංගුවක් වියදම් කරලා. ඒකට එතනින්ම බොහොම සරලව පේනවා අපිට මේ කෑම වියදම එහෙම නැත්නම් මේ ආහාර වලට යන වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන් නම් මේ ස්වාභාවික විදිහට මේ මේ හරි දේවල් ටික කන්න දීලා අපිට පුළුවන් මේ ගම්බිත්තරේ කියන එක ෆාම් බිත්තරේට වඩා අඩු මුදලකට හදාගන්න. අපිට අවශ්‍ය කරන්නේ දැන් සාමාන්‍ය දැම්බලුවත් මේ බිත්තරේක තමයි අඩුම විදර්ම ගන්න පුළුවන් ප්‍රෝටීන් ප්‍රමාණය තියෙන. එතකොට ඒ බිත්තරේත් මේ ගම් බිත්තර වලින් හැටියට ගත්තොත් එහෙම අපි දන්නා පෝෂණ පැත්තෙන් හොඳයි. අපිට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මම ඒක කිසිම බයක් නැති කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් අපි මේ හරි විදියට මේ ස්වාභාවික කෑම ටික හල්මනාකරණය කරලා දුන්නොත් ඊටත් වඩා අඩු වියදමට මේ බිත්තරේ හදාගන්න පුළුවන් ඉදිරියට. එතකොට දැන් අයියා කියන්නේ දැන් මේ එතකොට දැන් මේ මෙයාලව එළියට දාලා කෑම දෙන්න. එතකොට අඩු ඉඩක් දැන් තියෙන තැන් තියෙනවා. අපි වැස්සත් එක පොඩ මේ හරියට යමු. මේ දැන් සමහර ලාවට දැන් හිතන්නේ දැන් ලොකු ඉඩක් නැති තැන තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තහම මේ හරියෙම ඉඩ තියෙනවා. නමුත් ඉඩක් නැති තැන් තියෙනවා. ඊයාලා එතකොට දැන් මේ ඒ කියවල වෙන මොනවද දෙන උපදේශ? දැන් මෙහෙම හිතන්නකො සාමාන්‍යයෙන් මේ ගංගී කිලියෙක් අපිට නිකන් ඉන්න අඩුම මට්ටමේ කෙනෙක් වුණත් මාසයකට බිත්තර 15ක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. එතකොට මාසයකට බිත්තර 15ක් කියන්නේ අපි කියමු 4 දිනක් ඉන්න පවුලකට සත්තු 4 දිනක් සිටියොත් එහෙම බිත්තර 15 කියන්නේ තියා බිත්තර 60ක් ගන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍ය මාසික අවස්ථාවේ සත්තු 4 දිනක් ඇති කරන්න අපිට බොහොම අඩු ඉඩක් යන සත්තු 4 දිනක් අපි නිකන් බැලුවොත් එහෙම අරගඩි 20ක් තිබුණත් ඇති. ඒ වගේ අඩු ප්‍රමාණයක හදන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේක ඉඩ කියන ප්‍රශ්නේ නැත්නම් සාමාන්‍ය සත්තු 10 දිනක් හදන්න වර්ගඩි 100ක වගේ ප්‍රමාණයක් තියෙනවා හොඳටම ඇති. ඒ කියන්නේ අපේ එළියෙත් කණ්ඩායම්ලා ඊට පස්සේ ඒගොල්ලන්ට ඉන්න කෝටිකුත් හදලා ඒ වගේ හරිම ක්‍රමයකට කරන්න පුළුවන්. ඒ හින්දා ඉඩ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ සමහර කට්ටිය හිතන්න පුළුවන් මේක ගාහදි උත්තුම ගඳ ගන්න පටන් ගන්නවා. මේ ඉන්න බෑ මේ කුකුල් බිටි ගඳයි එහෙම කියලා කියනවනේ. ඉතින් ඒගොල්ලන්ටත් අපි කියන්නේ අපේ මේ හරියට මේ ක්‍රමවේද ටික ඉගෙන ගත්තොත් එහෙම. දැන් මෙතන ඉන්නවා මම හිතන්නේ වාට උනත් එහෙම ඉන්න බැරි ගඳක් මොනවත්වත් එහෙම කරන්න නෑ. මෙතන සත්තු 100 ගන්න මෙතනත් ඉන්නවා. එතකොට ඒ වගේ අපිට මේ පරිසරය හදාගත්තොත් මේ කළමනාකරණය කරගත්තොත් ඒක කිසි ප්‍රශ්න නැතුව කරන්න පුළුවන්. හොඳයි අපි හිතුවා දැන් අපි ඇත්තටම මේ සත්ත්ව නිෂ්පාදනය නැත්නම් මේ කුකුලන් නැති කරන ඇති කිරීම සම්බන්ධව අවුරුදු දැනට අපේ ආයතනය කැටියට ගත්ත වුණත් අවුරුදු 50කට වැඩි ආයතනයක් කැටියට පරණයි. ඒ වගේම මේ මම පෞද්ගලිකව අවුරුදු 25කට වැඩි ක්‍රියාකාරීව මේ සත්ත්ව පාලනංශයේ ඉන්නවා. එතකොට අපි කල්පනා කරුවා මේ වගේ ක්‍රමවේද මේ ලංකාවේ ඉන්න විශේෂයෙන්ම ගෘහ ආර්ථිකය හදන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ගෘහයක් කියන්නේ තියෙන කුඩාම පවුල් එකක. ඒ කියන්නේ ඒ වගේ තැනකට අපිට අවශ්‍ය කරන මේ සත්තු ටික දීලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පුහුණුව දීලා ඒ විදිහට කොට නැගුවොත් එහෙම අපිට අවසරයක් හොඳ මට්ටමකට මේ බිත්තර නිෂ්පාදනය කියන එක ගේන්න පුළුවන් කියලා. ඉතින් අපි කල්පනා කරුවා ඒකට පුහුණු වැඩසටහන හදන්න. අපි ඇත්තටම පුහුණු වැඩසටහන යම් මුදලක් අය කරනවා. නමුත් ඒ හැම සහභාගී වෙන කෙනෙකුටම නොමිලේ ආරම්භය සඳහා පැටව 10ක් දෙන්නත් අපි තීරණය කරා. ඉතින් අපි ළඟදීම මේ පුහුණු වැඩසටහන ආරම්භ කරනවා. එතකොට ඒකට සම්බන්ධ වෙන්න ඕන නම් අපේ එකක් තමයි අපේ ලෙස්කීස්ගේ Facebook page එකක් තියෙනවා. එතකොට ඒ Facebook page එකට ගිහිල්ලා ඒකේ message එකක් දැම්මොත් අපිට ඒකට සම්බන්ධ වෙන්න ඕන කියලා අපි එතකොට ඒගොල්ලන් සම්බන්ධ කරගෙන ඒකට සහභාගී කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් අයියා දැන් අපි දැන් තව දෙයක් කියන්න දැන් තියෙනවා. දැන් ආහාර දැන් මෙතන සමහරලාට බඩේ ඉන්නේ. එතකොට කුකුල් කෑම දෙන්න ඕන. කුකුල් එතකොට කෑම ගේන්න ගන්න. එතකොට මෙයාට එහෙම දෙන්නේ නැද්ද පොඩ්ඩක් මෙයා? ඒකට වෙන විකල්පයක් තියෙනවා. ඔව් සාමාන්‍යයෙන් අපි දැන් අපි කියමු නිෂ්පාදනය කරන ඒ කියන්නේ ධාන්‍ය වර්ග පාවිච්චි කරලා රයිස් පුලිස් බඩේ ඉලුක සෝයා පුන්නක්කු ඒ වගේ දේවල් පාවිච්චි කරලා හදන කෑම 100ට
හතලිහකට උපරිමයක් දෙනවා. ඒ කියන්නේ ඉතුරු 160ම අපි ස්වාභාවික කෑම වලින් තමයි දෙන්නේ. නමුත් අර 140 පවා අපිට දැන් කෑම පිටින් ගන්න ඕනේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මිලදී ගන්න පුළුවන් නම් ඒක කොහොමද ඒක අවශ්‍ය කරන මිශ්‍රණය හදාගන්නේ කොහොමද මේගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රෝටීන් මේගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තිය මේගොල්ලන්ට අවශ්‍ය කරන මේ ෆැට් එක තන්තු ප්‍රමාණය ඒ වගේ දේවල් කොහොමද බැලන්ස් කරගන්නේ එහෙම නැත්නම් මොන මොන අමුද්‍රව්‍ය දැන් සමායට ගොඩක් අය තියෙන්න පුළුවන් වී මෝලකට ගියොත් නැත්නම් තහාල මෝලකට ගියොත් රයිස් පොලිට් එකක් ගන්න පුළුවන් එතකොට ඒ වගේ Tamanta අවශ්‍ය කරන දේවල් ටික වටපිටාවෙන් හොයාගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට පුළුවන් ඒ ඒවා ටික අපි කියනවා කොයි අනුපාතයකට කලවම් කරගන්න ඕනේ කියලා ඒ ටික සම්බන්ධ කරගන්න ගෙදර ගෙදරින් අයින් වෙන බත් ටික පොල් කුරු ටික ඒවා සම්බන්ධ කරගන්න ඊට පස්සේ ගෙදර ගේන එළවලු වලින් අයින් වෙන අපද්‍රව්‍ය තියෙනවා ඒවා ටික පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අපි මෙහෙදි කියලා දෙනවා අර BSF එහෙම නැත්නම් Black Soldier Fly කියන ලාව එක හදාගෙන ඒකෙන් කසල කළමනාකරණය කරගෙන ඒ වගේම ඒ ලාව එක ප්‍රෝටීන් සෝස් එකක් කියලා එහෙම නැත්නම් ප්‍රෝටීන් ප්‍රබවයක් ඇටට දීලා කොහොමද මේ සත්තුන්ගේ ප්‍රෝටීන් අවස්ථාවේ සම්පූර්ණ කරගන්නේ කියලා. ඒකින් අඩුම වියදමින් මේ කරන්නේ කොහොමද කියලා එක තමයි අපි මේකදී පෙන්වන්න උත්සාහ කරන්නේ. BS මොකද BSF? BSF. දැන් මට ඒක හරියටම තේරුන්නේ නැහැ. හැබැයි මම දෙත්තම ගන්න කැම දාන. අපි පොඩ්ඩක් බලමුද මේ දාන දේවලුත් එක පොඩ්ඩක් මොනවද කොහොමද කියලා පහදලා දෙන්න. මෙතන ඉන්නා මේ ඔයාලට පේනවා මොනවද මොනොන්ද ඉන්නේ කියලා. ඉතින් මේ මේ මේකද වාසිය නෑ මේකයි මේක ඇත්තටම මේ ගොඩක් කට්ටිය තමන්ගේ ගෙදර කුණුබක්කී දැකලා ඇති නමුත් මේක මේ ප්‍රෝටීන් ප්‍රබවයක් ඇතුළේ කොච්චර වටිනවද කියලා මේ ගංගුලට එයාලා දන්නේ නැති නිසා සාමාන්‍යයෙන් මේක 135කට ආසන්න ප්‍රමාණය ඔව් 135කට ආසන්න ප්‍රමාණය ප්‍රෝටීන් ගන්න පුළුවන් එමේ මේක තනි කරම හදන්නේ අපේ අපද්‍රව්‍ය පාවිච්චි කරලා අනිත් එක තමයි මේක මේ සබහා ධර්මයෙන්ම ස්වභාවිකව ඉන්න මැස්සෙත් තමයි ඇවිල්ලා මේ බිත්තර දාලා මේ ජීවිතය නිෂ්පාදනය වෙන්නේ එතකොට අපේ ගෙදර තියෙන කසල ටික කළමනාකරණය වෙනවා ඊට පස්සේ අපිට ඕන කරන ප්‍රෝටීන් එකක් අපිට හැදෙනවා ඉතින් ඒ හින්දා මේක ස්වභාවික තේවල මේ ස්වභාව ධර්මයේ තියෙන චක්‍ර තමයි අපි මෙතන ක්‍රියාත්මක කරන්නේ ස්වභාවිකවම හම්බෙන පෝෂණය තමයි මේගොල්ලන්ට හම්බෙන්නේ. ඒ හින්දා මේකත් මේ අපි මේ BSF කියලා කිව්වේ ඇත්තට මේ සොල්දාදු මැස් එකෙන් හදාගන්න මේ ප්‍රෝටීන් එක. ඉතින් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් සත්තුන්ට අවශ්‍ය කරන ප්‍රෝටීන් එකක් ඇට. බොහොම අඩුම ඒ කියන්නේ මේ වියදමක් යන්නේ නැති තරම්. ඒ කියන්නේ මේක හදාගන්න පුළුවන් බොහොම අඩු වියදමක්. ඒතර ප්‍රෝටීන් වැඩි මේක. ප්‍රෝටීන් වැඩි. ඒ කියන්නේ මේකෙන් සාමාන්‍යයෙන් මේ ග්‍රෑම් 20ක් එක සතෙකුට දවසකට ප්‍රමාණව ග්‍රෑම් 20ක්. ඒ කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සත්තු 100ක් හදුවොත් මේකෙන් කිලෝ 2යි දවසකට ඕන කරන්නේ. ඒ වගේම මේක දැන් මොනවාද මේ සත්තු ඒ කියන්නේ ස්වභාවිකව හැදෙන කුකුළු ඒගොල්ලෝ මේක මේ කෘමී සත්තු එහෙම නැත්නම් මේ පරිසරයේ ඉන්න මේ වගේ පණුව ඇහිඳගෙන කාට තමයි ඒගොල්ලන්ගේ මේ අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය හොයාගන්නේ. ඒ වගේම තමයි මෙතන පේන ඇති මොනක්ද ඔයාලට මේ මේ සත්තු මේ හොඳට එක්සයිස් එකක් ගන්නවා. අර කූඩුවක උටුලා ඉන්නා වගේනේ මේගොල්ලෝ හැම වෙලෙම නිතරම අර කතාවට කියන්නේ ඌරන්ට කුකුලන්ට හරන්නමයි හිත කියලා. ඒ වගේ ඉතින් මේගොල්ලන්ගේ ස්වභාවයෙන්ම තියෙන දේ තමයි හැමතේම පහුරු ගන්න එක. එතකොට ඒ විදිහට හොයා ගන්නවා වගේම මේ විදිහට අපි දුන්නාම ඒගොල්ලන්ගේ අවස්ථාව සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ සපුර ගන්නවා. අපි බලමු ටිකක් දාලා නේද මෙයාලට. අර එයා පැත්තට නේද. අපි සාමාන්‍යයෙන් අර BSF කියලා කියපු එක අපිට මේ මහා පරිමාණයෙන්ම කරන්න අවශ්‍ය වෙන්නේ ගොඩක් ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. නමුත් අපිට සාමාන්‍යයෙන් ගෙදර කයින් වෙන මේ පරණ විචේ ලූලු පළතුරු ඒ කියන්නේ මස් මාළු ඉඳුල් ඒ වගේ ඕන දෙයක් පාවිච්චි කරලා මේ මැස්සගෙන් ඒ කීටව හදා ගන්න පුළුවන්. දැන් මේ මෙතන තියෙන්නේ ඇත්තට මෙහෙම සරල ඇටුමක්. ඒ කියන්නේ දැන් මේකේ බලන්න මේක අපි පාවිච්චි කරලා තියෙන්නේ පරණ බැරල් භාගයක් ඒ කියන්නේ කපලා ඉඳිරු බැරල් එක මේකේ මේ මේ වගේ මේ පටි තියන්නේ ඇත්තට මේ මැස්ස බිත්තර දාන්නේ මේ අපිට ටිකක් නරක් වෙන මොන හරි තියෙන එළවලු වලේ පළතුරු ගාව මේ ආසන්නයේ තමයි මේ මැස්ස බිත්තර දාන්නේ. එතකොට මේ මැස්ස මැස්සේ කැටියට මේ හිටියට මේ මැස්ස කිසිම දෙයක් කන්නේ නැහැ. මොකද මැස්සේ කැටියට ජීවත් වෙන බොහොම කෙටි කාලයක් දවස් 7ක් 10ක් අතර වගේ ප්‍රමාණයක් තමයි ජීවත් වෙන්නේ. ඒ කාලෙදී යාගේ එකම කාර්යය තියෙන්නේ බිත්තර දාලා අයින් වෙන එක. ඒ කියන්නේ බිත්තර දැම්මට පස්සේ ඇත්තටම මේ මැස්ස මැරිලා යනවා. එතකොට මේ දාන බිත්තර තමයි මේ පටියස්සේ මම පෙන්වන්නම්කෝ මේ මේ මෙතන තියෙන්නේ මේ මේ තියෙන්නේ දාන බිත්තර. එතකොට මේ බිත්තර සාමාන්‍යයෙන් දවස් 3ක් යනකොට මම තව එක පෙන්වන්නම් බිත්තර මේ බිත්තර සාමාන්‍යයෙන් දවස් 3ක් යනකොට මේ තියෙන කහපාට මේ බිත්තර ආයට නේද ඔව් මේ දවස් 3ක් යනකොට මේ බිත්තරෙන් කීටේ කෙලියට එනවා. එළියට ඇවිල්ලා මේ කීටේ හැදින්නේ මේ මේ අයින් කරන එළවලු පළතුරුත් එක්ක ඒව අර මං කියෝ ඉඳුල්
මේ පේන්නේ මේ තැන් තැන්වල මේ කීටෝ ඇතුළේ මේ සාමාන්‍ය මේ කීටය දවස් 10ක් දවස් 14ක් 16ක් වගේ යනකොට මේ කෑමකින් අයින් වෙනවා. එතකොට යාට අයින් වෙන්නත් අපි මේ අයින් දිගේ පොඩි තැනක් හදලා තියෙනවා. මේ මේක දිගේ නැගලා එන්න පුළුවන්. මේක බොහොම සරලම පරණ මේ හෝස් එකකින් හදාගෙන තියෙනවා. ඇවිල්ලා මේකෙන් එලියට වැටුනහම දැන් මෙතන මේ එළිය තියෙනවා වගේ අපි මේ පොඩි වාදනයක් තියලා තිබ්බහම මේකට දැන් මේ වැටලා තියෙන්නේ. එලියට වැටුනහම ඇවිල්ලා කුකුළුන්ට මේක කැමරේට කන්න පුළුවන්. එතකොට මේක ඇතුලේ පෝරෙහෙකුත් හැදෙනවා. ඒ කියන්නේ පෝර කියන්නේ දැන් මේවා දිරවනවානේ මේ කීටය කාලේ වරන පස්සේ ඒ දිරවපුව අපිට මේක පෝරෙහෙකට පාවිච්චි කරන්න පුළුවන්. අර අපේ සතුන්ගේ ප්‍රෝටීන් එක. ඉතින් බොහොම සරලව මේ අයින් කරන දෙයකින් ලොකු දෙයක් කරන්න නැතුව ඒක කරන්න පුළුවන්. ඔව් කට්ටිය හිතන්නේ මෙහෙමයි මහලුකට කැම දෙන්න ඕන අරකයි මේ කියලා මේ ගෙදරම හදාගන්න පුළුවන් පුංචිවර. ඉතින් ඔන්න ඉතින් ඔයාලට පේනවනේ පුංචි දෙයක් තියෙනවා. මේ පුංචි දෙයින් ඔයාලට ලොකු දෙයක් මම හිතන්නේ ලැබෙන්නේ නැති කියලා හිතනවා. අපි මහා පරිමාණයෙන් කරනවා නම් තමයි අර මේ මැස්සු අර විදිහට හදන්නේ. ඔව් මහා පරිමාණයෙන් කරනවා ඒකත් අපි මෙතන කරනවා. නමුත් මහා පරිමාණයෙන් කරනවා නම් තමයි අපි මැස්ස බෝ කරගෙන ඊට පස්සේ මැස්සන්ට වෙනම කූඩුවක් හදාගෙන එහෙමත් කරන්න පුළුවන්. නමුත් බොහොම සරලව මේක මෙතනින් පටන් ගන්න පුළුවන්. ඉතින් මෙතන දැන් ඔයාලට පේනවා මෙතන සාමාන්‍ය සත්තු 100 ගානක් 110ක් 15ක් විතර වගේ ඉන්නේ. ඉතින් මේ සත්තුන්ට මේ වගේ බැරල් දෙකක් තිබුණා නම් අවශ්‍ය කරනවා හදාගන්න පුළුවන්. බලාපොරොත්තුනේ එයාලගේ මරණු සෛල තියෙනවනේ දැන් අපි හැම මරණු කොටස් තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න එක ඒ වගේම ශරීරයේ ඉන්න බාහිර පරපෝෂිතය උකුණෝ මැක්කෝ ඒ වගේම අයින් කරගන්න. ඇත්තටම මේ විදිහට ඒගොල්ලන්ට අවස්ථාවක් තිබුණාම මේ ඩස්ට් බාත් කරන්න එමුනම් දුවිලි නාන තිබුණාම එයාලට පුළුවන් එයාලගේ තියෙන පරපෝෂිතය ටික අයින් කරගන්න. ඉතින් අපි මේ ඒවට මොනවක්වත් වෙනම රසායනික දේවල් යොදන්න ඕනේ නැහැ. මෙයාලා ස්වභාවිකවම ඒ අයින් කරගන්න ක්‍රමයට ඒගොල්ලෝ අයින් කරගන්න. ඒකින් තමයි මේ ගංකුකුල් පාලනයේදී ගොඩක් අපිට අනිවාර්යයෙන්ම කිසිම වගේ කිසිම බේත් වර්ගයක් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒක 100%ක් මේක කාබනික හදන රෝලු හදනවා වගේ කාබනික බිත්තරය මේකදී හදාගන්න පුළුවන්. අපි බලමුද පොඩ්ඩක් මේ මැස්සෝ එතන වෙන කාර්තව්‍ය චුට්ටක් බලාගෙනම අපි ඒකත් පොඩ්ඩක් බලාගෙනම එතකොට තවත් ඔයාලට ඉතින් ඔයාලට තවත් මම හිතනවා වැඩගත් ඒ වටිනා මොකද බිත්තරය මේ දවස්වල මාරම ගන්නවා. ඉතින් මේ බිත්තරේ බිත්තරය ගෙදර හදාගත්තොත් නැත්නම් බිත්තරයක් ගන්නවට ගෙදර හදාගන්න පුළුවන් නම් ඉතින් පුංචි ඉඩක ඒ ගැනත් අපි කතා කරන්න. මොකද ඒ කුටියක් වගේ හදලා තියෙනවා දැක්ක ඒ විදිහට හදන්නේ කොහොමද කියන එකත් අපි කතා කරමු. ඉතින් ඔයාලට මේ දේවල් දැනගන්න පුළුවන් සහ ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙට කතා කර. ඉතින් සම්පූර්ණ පුහුණුවක් ඔයගොල්ලොන්ට ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ නොමිලේ කුකුල්ලු 10ක් ඉන්නවා. කුකුල් කටව 10 දෙනෙක් දෙනවා නේද? වැඩේ පටන් ගන්නම පුළුවන්. එතකොට දැන් මේ දැල්ලනම්ම නම් ගන්න කොටයි එහෙම ගන්න ක්‍රමයක් තියෙනවද නැත්නම් එහෙම මේ ගන්න ඒවා අපිට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය පාවිච්චි කරන දැල් වර්ග කීපයක් තියෙනවා. අපිට ඒක ඇත්තටම කියන්න පුළුවන් මේ කොයි තැනද කොයි වර්ගෙද එහෙම පාවිච්චි කරන්න ඕන කියලා. ඒ වගේ මේකට සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් තිබුණොත් අපිට ඒක දොස් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් BSF Leslie's BSF ෆාම් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. පොඩ බලමුද මේක ඇතුළේ පොඩ. පොඩ්ඩක් නේ රවමත් දාලා. මොකද මේක මහා පරිමාණයක් කරනවා නම් තමයි වැදගත් වෙනවා කියනවා. ඔව් මෙතනදී ඒ කියන්නේ මෙතන ඇත්තටම ටිකක් මහා පරිමාණ මට්ටමුණ තමයි සාමාන්‍ය කරගෙන යන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි කරන්නේ ඇත්තටම මේ සාමාන්‍ය කරනකොට මැස්සෝ අපි පරිසරයේ ඉන්න මැස්සන්ගෙන් ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපි කරනකොට අපි මෙතන මැස්ස බෝ කරලා මැස්සන්ගෙන් බිත්තර අරගෙන ඒ බිත්තර වෙන් කරලා ඊට පස්සේ වෙනම ඒවා හැච් කරලා ඒ කියන්නේ පැටව වෙනම අරගෙන ඊට පස්සේ ඒක ඊට පස්සේ මේ පේනා වගේ මේ බේසන් වල තියෙන ඇත්තටම එක එක අපේ අපද්‍රව්‍ය මොනවා හරි දැන් කියමු වයින් කරන එළවලු එතකොට අර මං කිව්වේ මස් මාළු පාව මේකට දාන්න පුළුවන්. ඒ වගේ දේවල් දාලා ඒකෙන් පණුවා බෝ කරගන්න සිස්ටම් එක තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මේ අර මේ යුනිට් එක අපි හදලා තියෙන්නේ පුහුණු වැඩසටහන සඳහායි. ඒතර මේක අපේ අනිත් පාම් වලත් මේක දැන් පටන් කරගෙන යනවා. ඉතින් ප්‍රෝටීන් සෝස් එකක් හදාගන්න අඩුම වීදපෙන් කරන්න පුළුවන් ක්‍රමය තමයි මේක. ඉතින් ලොකු ගානක් දෙන්න ඕනේ නැහැ. මැස්සා සියල්ලම සපයලා දෙනවා. ඉතින් ආහාර අවශ්‍යතාවය ඔයාලට පුළුවනේ කෝස් එකට ඇවිල්ලා. ඉතින් තවත් ගොඩක් දේවල් මොකද මේක කරන්න ගියොත් එහෙම අයියා අපි කියන්නේ කිව්ව සෑහෙන වෙලාවක් යනවා නේද? ඔව් ඇත්තටම මේක මේක ගැන විතර කතා කරන්න ගියත් පැය පහක් විතර වගේ යනවා. ඉතින් මේ පැය පහයි තිබුණත් අපිට මේක ප්‍රායෝගිකව දෙන්න බෑ. දැන් ඇත්තටම කියනවා අපි දැන් මෙතන අපේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියලා කියන්නේ මේක ඇත්තටම ප්‍රායෝගික දෙයක්. ඒ කියන්නේ මේක කරද්දී අපි හැමදේම ප්‍රායෝගිකව ඒගොල්ලන්ට කරන්න අවස්ථාවකුත් දෙනවා. ඉතින් තොරතුරු ලබා ගන්න සාමාන්‍ය වීඩියෝ එකක් හොඳයි. නමුත් ඇත්තටම අත්දැකීම ලබා ගන්න අපි කියන්නේ මෙතෙන් දෙන්න අවිල අපේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් හැමදේයක්ම අපි කියලා දෙනවා. ඉතින් අපිට ඊට පස්සේ ලෙස්නේ අපිට තියෙනවා දැන්
සාමාන්‍යයෙන් දැන් ගෙදරක පොඩි වැඩි එකක් හදලා තියෙනවා කියන්නේ. අපි ඒකත් බලන්න යන්. ඊට පස්සේ මහා පරිමාණයෙන් ඉඳක් තියෙනවා නේද? ඔව්. මහා පරිමාණයෙන් ලොකු දම් පුළු ගොඩක් ඉන්නේ. කීයකද වෙනවද? මෙතන ඇත්තටම දම් පුළු දැන් 6000 කට වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒකත් ඕගොල්ලෝ බලන්න පුළුවන් අපි කොහොමද තවත් ඒව සම්බන්ධ කරලා තියෙන්නේ කියලා ඒකට वाला पुलवन मेन मे वे पड़ी आदर्श හානි කරන්න පුළුවන්. ඉතින් ඒ ආරක්ෂාව මෙතන තියෙනවා. ඒගොල්ලන්ට ඉන්න නිදහස් පරිසරයක් වටපිටාවේ දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට බිත්තර දාන්න දෙනවා තියෙනවා. මේ ප්‍රධානම දෙයක් කියනවා මේ ගොඩක් ගැටි සත්ව දෙන මේ කුල්ල මේ කිලි වදන බිත්තර ගන්න. නමුත් බිත්තර දාන්න හරියට දැනක් නැහැ. ඉතින් එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පළවෙනිම ප්‍රතිඵලය යාලට ගන්න විදියක් නැහැ. ඉතින් ඒකින්ද මේක හරියටම මේ ඕන කරන ඉඩකඩ කොහොමද මේ මේ කලමනාකරණය කරගන්නේ කියලා ඒ විදිහට හදපු එකක්. ඉතින් මේ වගේ පොඩි එකක් ගෙදරක ඉස්සරහ තිබුණත් එක විදිහක ලස්සනයි. अरे अपूर्वट मदलना मे तीन दुर अभी अंगे अंगल हतरे दल दी किसी हदला पड़वे तीन इधन तट दिखा गहल दीन इन मेल तम इन मेल की नमक सिल्की अरे उन्न गिदर पड़वे हदना लुक फाम मेकरण बहुमत के बल अभी अभी लुक फाम मेकरे गमकूल पिल्ल इन फाम मेकर कुटी प्रमाण तीन ඉතින් ලස්සට පොඩ ඉස්සරහට ගියා අපි ගිහලා පොඩ කතා කරමු ආ වලට තින්නනම් තවත් ලස්සන නියම මතනක් තියෙනවා නේ වලට එලිමාවුනේ ගිහින් මේ වගේ දාලා තියෙන විදිය බලන්න කුකුල්ලු පොඩ ඉතින් මම හිතනවා වලට මොටිවේෂන් නැහැ ඉතින් වලට අදහසක් කි මේ වගේ හදන්න ඕන කියන්නේ මම බලන්න නැක हाथ तेम कुटिया तेम कूड़ा तीन कूड़ा मे एलिमा ने अल उदाले दहालाटा कूड़ा के अतल कूड़ा के लेस्ले कालिंग लेस्ले इन
ඉතින් ලෙස්ලියා මේ තමයි ඔයාගේ ලොකුම ෆාම් එක නේද දැන් දැනට අපි ඇත්තටම මේක නේ මේක අපි ඉස්සෙල්ලා මේ සාංශක් කරපු ෆාම් එක නමුත් අර මං කියන ප්‍රශ්නේින් දෙයක් නේ අපිට මෞතත් වානය කරන්න අමාරුයි ඒ වගේම මේ මේ රටේ ඉන්න මේ බ්‍රීඩ් එක එක නැත්නම් ලංකුණු වැඩි දියුණු කරන්න ඕන කියලා අපි අදහස් කරනවා ඒකදී මේ දැන් මේ අපේ ෆාම් එක දාලිතෙන් දාගෙන යන හැම කොටුවක්ම මේ විදියට වල පේනවා මේ කොටුවක් කියන ඒ වගේ මේකට එළියත් නිදහස කියලා කන්න පුළුවන් විදියට අපි හදලා තියෙනවා මේකෙන් තමයි අපි මේකේ නිෂ්පාදන වේදම අඩු කරලා මේ හොඳ මේ නිෂ්පාදනයක් මේ කරන්න මේ විතර කරලා තියෙනවා ඉතින් මේ සද්ද වැඩි මෙතන කට්ටිය කෑ ගහනවා ඉතින් අපි එළියට ගිහලා පොඩක් කතා කරමු දෙලස්සේ එළියට ගිහලා පොඩක් කතා කරමු මෙතන දැන් මේ සාමාන්‍ය කුකුල්ලු බිකුලු කී දෙනෙක් ඉතර ඉන්නවද මේ කුටියේ ඉන්න දැනට 1800ක් එතකොට අපේ සාමාන්‍ය මේ කුටිය අපි 2000 2500ක ගෙපම නැත්නම් ඒ දාන්නේ ඒ වගේම ඔයාලට පේනවා ඇති මේක විශේෂත්වයක් තියෙනවා මේ හැමතැනම මුරුංග හිටවල මේ මුරුංග මේ දිගට හැමතැනම තියෙන උරුම මොකද මේ මුරුංග කියන එකේ අපි දන්න සාමාන්‍යයෙන් බැලුවත් ඔය මුරුංග කොළ දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා වෙනද පොඩි මොකද ඒකේ තියෙන ප්‍රෝටීන් සහ අමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක ඒ කියන්නේ හොඳම අමයිනෝ ඇසිඩ් ප්‍රොෆයිල් එක තියෙන මේ මුරුංග කොළ වල ඒකේ හිඳ තමයි මුරුංග කොළට ඒක ඉල්ලුමක් තියෙන ඉතින් මෙතන ඇත්තටම අදහස් කරලා තියෙන්නේ මේ මුරුංග කොළ වේවිලා වැටෙනකොට ඒ කොළ ඔක්කොම මේ කුකුළු ඒකල ආහාරයට ගන්නවා එතකොට ඒ ආහාර තමයි මේගොල්ලන්ට අවශ්‍ය කරන අමයිනෝ ඇසිඩ් දැන් අපි කිසිම දෙයක් අර කිසිම දෙන්න ඕනේ නැහැ දැන් නැත්නම් සාමාන්‍ය ඔය ලයිසින් DL මෙතනින් කියලා අපි අමයිනෝ අම්ල අනිත් ෆාම් තත්ත්වෙට කුතුම දෙනවා නමුත් ඒගොල්ලන්ට මේ වගේ දෙයක් හම් වෙනකොට ඒ කුතුම කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකටයි මේ අනිත් එක තමයි මුරුංග කියන අපි බලදාගත් ගන්නකොට මුරුංග කියන දෙනදපලේ කවදාකවත් මිල අඩු වෙන එකක් නෙමෙයි. ඒ හින්දා මුරුංග මේ විදිහට කරපුවාම මුරුංග කොළෙන් මේ සතුන්ගේ පෝෂණය හම්බ වෙනවා. මුරුංග කරලා හැදුනාම අපිට ඒකෙන් ආර්ථික වාසියක් ගන්න පුළුවන්. ඒක වෙනදපලේ ඉක්මනට. ඔන්න ඉතින් ওই විදිහට. ඉතින් තව දෙයක් අහන්න ඕනේ. දැන් මෙතන මේ කිවන 7000ක් විතර ඉන්නවද? ඒ කියන්නේ මගේ ඔක්කොම ඉන්න සංඛ්‍යාව 7000ක් විතර. දැන් මෙතන මේ කොටු දෙක තමයි මගේ තවත් ෆාම් එකක් තියෙනවා. එතනත් එක්ක වෙලා යනකොට ඒ කියන්නේ අපි මාසෙකට 60000 කියලා කියන්නේ මාසෙකට දැන් අපි පැටව නිකුත් කරන 60000. ආ පැටව. ඔව් එතකොට අපිට දැන් අපේ සාමාන්‍ය මේ මව් සත්තු හැටියට තියාගන්න ඉන්න අපි වෙනම සත්තු 6000ක් 7000ක් විතර වගේ ප්‍රමාණයක්. ඊට අමතරව මෙතනින් අපි ගන්න බිත්තර සමහර කට්ටිය රක් ගන්න අර යනවා. එහෙම නැත්නම් මොනාරි කැමරත් අර යනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දැන් මේකට යොමු වෙලා තියෙන ඉඳ දැන් ඔය සුළු පරිමාණයෙන් කරන කට්ටිය නේ ඒගොල්ලෝ රක් ගන්න හොඳ බිත්තරයක් හොයාගන්න දියාවක් නැහැ. ඒ කියන්නේ බිත්තර එක එක සයිස් වලට නම් මෙතනින් ගත්තොත් අපේ බිත්තර අපේ මැෂින් වලින් ග්‍රේඩ් කරලා කියන්නේ එක එක සයිස් වලට තමයි දෙන්නේ. ඒකට දැනගත් අපේ ඉන්න ගොඩක් කට්ටිය මෙතන බිත්තර අරන් ගිහලා එයාලගේ රැකුම් රක්කන ව්‍යාපාරය ඒ කියන්නේ පොඩියට බිත්තර 200 වුණත් රක්කන්න අර යන්නත් ගොඩක් කට්ටිය පුරුදුලා ඉන්න අපේ ෆාම් එකේ. දැන් මෙහෙම දෙයක් ඇහුවත් එහෙම මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මොකද හේතුව දැන් ලෙස්ලියා දැන් ඔයා මෙහෙම දැන් අවසර වුණානේ දැන් ට්‍රේනින් කරනවා ගම්පුකුල්ල ව්‍යාප්ත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ගම්පුකුල්ල දැන් නොමිලෙත් දෙනවානේ 10ක් විතර. ඉතින් ඒ 10ක් දීලා ඊට පස්සේ ඒගොල්ලෝ ට්‍රේනින් උත් කරලා එයාලට මෙහෙම දුන්නාට පස්සේ හැමතැනම ව්‍යාප්ත වෙනවා නේද? ව්‍යාප්ත වෙනවා නේද? ඔයාගේ බිස්නස් එකට වදින්නේ නැද්ද දැන්? ඔයාගේ බිත්තර විකුණන්නේ මේ වැඩි ව්‍යාපාරය. නෑ ඇත්තටම එක පැත්තකින් එහෙම කියන්න පුළුවන්. මොකද මම මේක 1970 ගණන් ඉඳලා මේ ගම්පු ඒ කියන්නේ කුකුල් ව්‍යාපාරේ ලංකාවේ කොහොමද ව්‍යාප්තිලා ගිය කියලා මම දැනගෙන හිටියා. එතකොට දැන් වෙනකොට ඇත්තටම මේ කුකුල් ව්‍යාපාරය දෙන බොහොම සීමිත පිරිසක්. එතකොට ඒගොල්ලන්ගේ කියන ඒ කියන්නේ එකක් තමයි ඒගොල්ලෝ කියන විලකට අපි විතරක් ගන්න ඕනේ හැමතැනම කොහෙරයි රටින් ගේන්නේ. නමුත් මේක ගෘහ ව්‍යාපාරයක් ඇටිට මේක හැමතැනම පැතිරලා ගියොත් මම දන්නා මට සමායට ඔයා කියන වගේ බඩේ පාරක් වදින්න පුළුවන්. මොකද මාත් මහා පරිමාණ විදියට සතු වදන කෙනෙක්. ඒ වුණත් මම කල්පනා කරන්නේ මේ වෙලාවේ මේ රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මේ රටේ විශාල පෝෂණ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ළඟදීම හොයාගෙන තියෙන ලංකාවේ ඒ අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය හම්බෙන්නේ නැහැ කියලා. ඒ වගේම මේ ලංකාවේ ප්‍රෝටීන් ගන්න තියෙන හොඳම ප්‍රභවය තමයි අඩුම වියදමකට මේ ගම්බිත්‍රය කියන්නේ. ඉතින් ඒ හින්දා මම කල්පනා කරුවා මේක අපි එක තැනකට ගොනු වෙලා අපි එකම පිරිසක් ලාභ ගන්න නෙමෙයි. නමුත් අපි මේක රටක් හැටියට මේක බෙදලා ගිහිල්ලා මේක හැම තැනකටම මේ කෙනෙකුට ලාභයක් සහ තව පැත්තකින් එයාලට ඕන කරන පෝෂණයක් හම්බෙන මට්ටමට ගත්තොත් එයා මම හිතනවා මේ වෙලාවේ අපි රටවැසියන් හැටි රටවැසියන් හැටියට අපි කරන්න ඕන දෙයක් කියලා. ඉතින් ඒ හින්දා මම මේ කල්පනා කරේ මේක පුළුවන් තරම් මේ ක්‍රමය ව්‍යාප්ත කරන්න. එතකොට මේ හැම කෙනෙකුට මේ අවස්ථාවේ ලබා ගන්න පුළුවන්. ඉතින් අයියා ඊට පස්සේ දැන් අපිට කියවනේ දැන් විතර දැන් පැටව් මේ හරියට කරනවා නම් අපිට බලන්න පුළුවන් දෙයක් තියෙනවද?
දැනට ගංකුකුළු හදන ගොඩක් දැන් තියෙනවා නමුත් අපි දැනට ගංකුකුළු හදන්න පාවිච්චි කරන්නේ අපේ ඉස්සෙල්ලා සාමාන්‍ය පිටරටින් ගෙන මෞසත්තුන්ගේ බිත්තර රකන්න පාවිච්චි කරපු මේ මැෂින් සහ ඒ ක්‍රමවේදෙමයි. ඒ කියන්නේ අපි කල්පනා කරනවා පුළුවන් තරම් හොඳ සෞඛ්‍ය ආරක්ෂිත විදිහටම මේ සත්තු ටික හැදුවොත් එහෙම ඒක ගන්න කෙනාටත් හොඳ පැටියෙක් හම් වෙනවා. ඒ කියන්නේ අපේ ගංකුකුළු පැටව දැනට මං කිව්වාගේ 60,000 විතර අපි මාකට් එකට දානවා. ඉතින් ඒ ගන්න කට්ටිය බොහොම සන්තෝෂයි. මොකද මේ පැටව ඒගොල්ලන් දන්නවා හොඳම මේ විදිහේ පැටව. ඒ හින්දා ඇත්තම කියනවා දැන් අපේ බීජ රත්නාගාරය සහ අභිජනන කුපලක් කියලා වෙනම කියාගෙන යනවා. ඉතින් එතන අපිට දැන් මේ විදිහට කියලා බලන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒකට හේතුව තියෙන එතන මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඔක්කොම අනුගමනය කර තමයි ෆාම් මේ කරන්නේ. ඉතින් ඒ හින්දා අපිට එතන බලන්න පුළුවන් කමක් නැහැ දැනට. නමුත් අපි සාහතික කරන මේ අනිවාර්යයෙන්ම අපිට මේ හම්බෙන පැටව ටික බොහොම සෞඛ්‍යමත් හොඳම පැටව ටික තමයි අපි දෙන බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට අර නවිලේ දෙනවන 10 දෙනෙක් ඒක ගන්න හැටි ඔයාලට කතා කරලා විස්තර දැන ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව පැටව දැන් ගන්න ඉන්නන මහා පරිමාණයෙන් කරන්න ඉන්නන මේ විස්තර සියලුම තොරතුරුත් එක්කම ඒ සියල්ලම ඔයාලට දැනගන්න පුළුවන් සහ කතා කරන්න පුළුවන් ඔය තියෙන දුරකතන අංගවල. ඉතින් කතා කරන්න තවත් මොනවා හරි ගැටලුවක් තිබුණොත් අපිට මේ කතා කරන අතරදී තව මගහැරෙන පුංචි හරි දෙයක් තිබුණොත් කෙලින්ම කතා කරන්න ඔය දුරකතන අංගයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ලිස්සෙස් සැදී පැහැදී ඉන්නවා. ඒවා කියලා දෙන්න නේද? ඉතින් බොහොම ස්තුතියි ඔයාලට අපිත් එක්ක මේ එකතු වුණාට මේ ඔයාගේ වටිනා කාලය අපිට පොඩ්ඩක් හරි මෙහෙම දීලා. ඉතින් බොහොම ස්තුතියි. ආයිබෝ ආයිබෝ.